අයිබෝන් පුතේ හතර ශ්‍රේණිට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍රය අපි සාකච්ඡා කරන්න හදන්නේ නොවැම්බර් කලාපයේ ප්‍රශ්න 40කින් යුතු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා කියලා පුතාලට දීලා තියෙනවා 25 වන සෙනසුරාදා ඒ කියන්නේ අද දවසේ උදේ 8ට YouTube නාලිකාව ඔස්සේ ඒ විදිහටම අපි සුපුරුදු පරිදි පුතාලගේ පේපර් එකේ පිළිතුරු ටික අපි සාකච්ඡා කරනවා කවුරු හරි පුතෙක් ඉන්නවා නම් මේ වෙනකොට මේ ප්‍රශ්න පත්‍රෙට පිළිතුරු නොලියා මේ YouTube නාලිකාව වෙත පිවිසලා පුතාලා මේ පිළිතුරු සාකච්ඡාවට සම්බන්ධ වෙනවා නම් අනිවාර්යයෙන්ම පුතා පිළිතුරු සාකච්ඡා කරන එක නවත්තලා වීඩියෝ එක බලන එක නවත්තලා අනිවාර්යයෙන්ම ඔයා පිළිතුරු සපයලා ඉන්න මොකද මම හිතාගෙන ඉන්නේ පුතා පිළිතුරු සපයපු කෙනෙක් තමයි මම මේක කියලා දෙන්නේ කියලා ඒ නිසා පැහැදිලි කරනකොට නැත්තම් පුතාට මම ප්‍රශ්න චුට්ටක් හැම වෙලේම හිතන්නේ මේක කියවලා උත්සාහ කරලා මේ ප්‍රශ්න මතක කෙනෙක්ට තමයි මම මේ කියලා දෙන්නේ කියන හිතේ තියාගෙන තමයි මම මේක පැහැදිලි කරන්නේ ඒ නිසා අනිවාර්යෙන් පුතා පිළිතුරු ලියලා නැත්තම් මේ වෙනකොට පිළිතුරු ලියලා ආපහු වීඩියෝ එක නරඹන්න පටන් ගන්න. රයිට් හොඳයි. එතකොට අපි සාකච්ඡාව පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්නයේ රූපසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න පහත රූප අතරින් වෙනස් රූපේ තෝරා යටින් ඉලක්ක අඳින්න. එතන පළවෙනි එක පුතා උත්සාහ කරලා හොයාගෙන ඇති කියලා මම හිතනවා. පිළිතුර විදිහට පළවෙනි පිළිතුර. මොකද අනිත් ඒවා මෙන්න මෙතන එන්න ඕන. මෙන්න මේ රේඛාව පෙන්නලා නැති නිසා මේකේ වැඩිපුර එකක් තියෙනවා. දෙවෙනි එකේ වෙනස් විදිහට පුතා හොයාගන්න ඇති. දැන් පළවෙනි රූපේ ඊ හිස තියෙන පැත්තටම තමයි මේ හිස් කොටස එන්නේ වෘත්තේ. එතකොට මේකේ තියෙන්නේ ඊ හිස තියෙන පැත්තට හිස් කොටස එන වෘත්තේ තියෙනවා. මේකේ පුතේ ඊ හිස තියෙන පැත්තට නෙමෙයි හිස් කොටස එන්නේ. ඒ නිසා පිළිතුර දෙක තමයි තෝරගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ අංක 3 ප්‍රශ්න 4 ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ කොලයක් කපු කැපුවාට පස්සේ දිගහැරියම කොහොමද එන්නේ කියන එක. පහත දක්වා ඇති සමචතුරස්‍රාකාර කඩදාසියක් හතරට නවා කොටසක් කපා ඉවත් කරන ආකාරයයි. එම කඩදාසිය නැවත දිගහැරිය විට ලැබෙන රූපය තෝරන්න. එතකොට ප්‍රශ්න අංක 3 මේකේ 3 4 මාරු වෙලා තියෙන පුතේ. තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ මේකනේ. තුන්වෙනි ප්‍රශ්නය එන්නේ එතකොට මේක රූපේ මෙතන දිගහැරියම හොම වදිනවා. ඊට පස්සේ මේක දිගහැරියම මේ අතට වදිනවා. ඒ කියන්නේ මේක ඩබල් මුලින්ම අපි හිතමුකෝ මේ පැත්ත දිගහැරිය කියලා. එතකොට මේකනේ වදින්නේ. ඒකේ ඩබල් මේ පැත්ත වදිනවනේ. එතකොට අපි දන්නේම නැතුව මේක දිගහැරනකොට මෙතන වැදිලා මේකේ ඩබල් මෙතන වැදිනවා. එතකොට එනවා ඔන්න ඔය වගේ ත්‍රිකෝණ නෙමේ කිරිබත් කෑලි හැඩයට හතරක් වෙන පිළිතුර එනවා පළවෙනි පිළිතුර. එතකොට දෙවෙනි ප්‍රශ්නේ sorry 3 නෙමේ දැන් එන්නේ හතරවෙනි ප්‍රශ්නේ තමයි මේකට එන්නේ. හතරවෙනි ප්‍රශ්නේ දිගහැරියම දැන් මේ තියෙන නම රූපේ කපපු තැනනේ මේක දිගහැරියම වදින්න ඕනේ මෙතන එකක්. ඊට පස්සේ ඒක දිගහැරියම මේක ඩබල් වෙලා වදිනවා. මේ පැත්තේ රවුමක් කොහොම රවුම් දෙකකින් යුක්ත රූපයක් තියෙනවනේ මේක. මේකත් එහෙම තමයි. හැබැයි තියෙන තැන් දෙක වෙනස්. ඊළඟට පිටු අංක 14 තියෙනවා. පුතාලගේ මැද පේපර් එක අපි සාකච්ඡා කරමින් යන්නේ. 14 පස්වෙනි ප්‍රශ්න පත්‍රේ පිටු sorry ප්‍රශ්නය පිටු අංක 14. පළමු රූපයට ආදේශ කළ හැකි පිළිතුර තමයි වංගෙඩියටයි මෝල්ගහටයි හරියන්නේ මිරිස් ගල. يعني මේකෙනොත් අපි කොටනවා ඒක මේකෙන් අඹරලා ගන්න පුළුවන් ඒ නිමෙවම. ඊළඟ 6වෙනි ප්‍රශ්නයට එන්නේ අඩි රූලක් වෙනුවට අපිට ටේප් එකක් පාවිච්චි කරන්න පුළුවන් දිග මනින්න. මේකෙත් මිනුමක් තියෙන නමුත් මේක ඇවිල්ලා ජලයනේ මනින්න පුතේ නේ දියර වර්ගයක් මනින්න පාවිච්චි කරන්නේ. මේකේ මනින්නේ බරනේ. ඊළඟට පහත දී ඇති රූප අතරින් එකක් නොගැලපේම නොගැලපෙන රූපය තෝරන්න. බයිසිකලය කාර් එක ත්‍රී වීලර් එක මේ දෙක ටිකක් අපිට එක දේ එක පැත්තකට ගන්න පුළුවන්. يعني ඉන්ධන භාවිතා කරන එන්ජින් එකක් තියෙන වහලයක් තියෙන වාහන දෙකක් මේක එහෙම නෙමෙයි රෝද දෙකක් විතරක් තියෙන නේද. ටිකක් ආරක්ෂාව අතින් අඩු ඉන්ධන භාවිතා කරන්න ඕනේ නැති එක. 8 වෙනි එකේ නොගැලපෙන එක වෙන්නේ
සත්තු හතර දෙනෙක් ඉන්නවා. කකුල් නම් ඔක්කොම හැමෝගෙම එකයි. ශීරපායි සත්තු ඉන්නේ. ආහාර රටාව අපිට ඊළඟට බලන්න පුළුවන්. ආහාර රටාව අනුව මෙයා ශාක භක්ෂකයි, මෙයත් ශාක භක්ෂකයි. පූසා ඉන්නවා, එයා සර්ව භක්ෂක සතෙක්. ඊළඟට මෙම හැඩ තුන එක්වරක් පමණක් යොදාගෙන සෑදිය හැකි ඉංග්‍රීසි අකුර වන්නේ B අකුර. මේක මේ පොඩි කෑල්ල තියෙන ටිකක් ලොකුවට තියෙනනේ. හිතට B අකුර මෙහෙම උඩ පොඩියට යට ලොකුවට අරගෙන අඳින්න පුළුවන්නේ. 10 පෝෂණය බිඳෙන ආහාර කියන එකට ගැලපෙන්නේ බිත්තරයක රූපයක් තමයි මුල් රූපේ විදිහට තියෙන්නේ. ඒක තමයි උත්තරේ. ඊළඟට 11. මේ දෙස උඩින් බැලුව විට පෙනෙන රූපය තමයි උඩ රවුම් කට පේනවා. පතුලට ගියහම පතුල රවුමට පේනවා රවුම් දෙකයි. පීරිසිය වටේට පේනවා රවුම් තුනයි. උඩින් බැලුවම මේ අණ්ඩ පොඩි ඉරිකැලක් වගේ පේනවා. රවුම් තුනක් එක්ක ඉරිකැලක් තියෙනවා. මේ පළවෙනි උත්තරේ එන්නේ. මේකේ කොහොමද එන්නේ? මේකේ තුන්වෙනි රවුමටත් පිටින් තමයි අඬුව පෙන්නලා තියෙන්නේ. එතකොට ඒක වැරදි. මේකේ අඬුව එන්න ඕනේ මැද්දට වෙන්නේ. ඒ කියන්නේ මෙයාට වඩා පිට රවුමට වඩා ඇතුලෙන් එන්න ඕනේ. ඒ නිසා තමයි පළවෙනි පිළිතුර ගත්තේ. ඊළඟ ප්‍රශ්නේ පුතේ 12. මෝටර රථයක් පැය 3කදී කිලෝමීටර 105ක් ගමන් කරයි නම් මෙම මෝටර රථයේ වේගය සොයන්න. මේ පැය 3කටනේ පුතේ 105 වේගය කිව්වම අපි සාමාන්‍යයෙන් කියන්නේ පැයට කිලෝමීටර. පැය 3ට 105යි නම් පැයට කිලෝමීටර ගාන හොයන්න. මේක 3ෙන් බෙදනවා. 10ට 3ව තියෙනවා 3ක්. 3 අරත් 3 9යි, ඉතුරුයි 1ක්. 15ට තියෙනවා. අන්තර 15ක් හැදෙනවා. 15ට 3ව 5ක් තියෙනවා. ඒ කියන්නේ පැයකට යන ප්‍රමාණය වේගය පැයට කිලෝමීටර 35යි. ඊළඟ ප්‍රශ්නය, පන්තියක සිටින ළමයින්ගෙන් කොටසක් ග්‍රහලෝකාකාරය බලන්න ගිය අතර ඔවුන්ගේ එක් ටිකට් පතක් රුපියල් 60ක් විය. මුළු ටිකට් පත් සඳහා රුපියල් 1680ක් වැය විය. ග්‍රහලෝකාකාරය නැරඹීමට නොගිය ළමුන් ගණන 27කි. පන්තිය සිටින මුළු ළමුන් ගණන කීයද? හැමෝම ගියේ නැහැ. ටික දෙනයි ගියේ. ඒ ගිය අයට ගියා රුපියල් 1680ක වියදමක්. එක ටිකට් එකක් රුපියල් 60යි නම් මම 60ෙන් බෙදලා හොයා ගන්නවා ටිකට් කීයක් ගියාද? ඒ කියන්නේ ග්‍රහලෝකාකාරය නැරඹීමට කී දෙනෙක් ගියාද කියලා. 16ට පුතේ 6ව දෙකක් තියෙනවා. 16ට 6ව දෙකයි. 6 වරක් 2 12යි. 16ෙන් 12ක් අඩු කරාම 4ක් ඉතුරුයි. එතකොට 4 මෙතන දැම්මම 48ක් හැදෙනවා. 48ට තියෙනවා 2 ඒව. 48ට 6 ඒව. 6 ඒව තියෙනවා 8ක්. 28ක්. එතකොට ටිකට්පත් 28ක් මිලදීගෙන තියෙනවා. ඒ කියන්නේ 28 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා ග්‍රහලෝකාකාරයෙන් අරබන්. ඊට අමතරව නොගිය ළමුන්නේ, නොගිය ළමුන් ගණන 27 නම් පන්තියේ ඉන්න මුළු ළමුන් ගාන දැන් අපිට හොයන්න පුළුවන්. 8යි 7යි 15න් 5, ඉතුරුයි 1ක්. 2යි 2යි 4යි 1යි 5යි. එතකොට ඔක්කොම 55 දෙනෙක් පන්තියේ ඉඳලා තියෙනවා. අපි සාකච්ඡා කරමින් ඉන්නේ නොවැම්බර් කලාපයේ මැද ප්‍රශ්න පත්‍රය. ඒ කියන්නේ මැද පිටුවල තියෙන පුතාලාගේ අනුමාන ප්‍රශ්න පත්‍රය. අංක 14. පාසලේ සිටින ළමුන්ගෙන් 4 3ක් පාසලේ තිබූ ප්‍රදර්ශනය නැරඹීමට සහභාගී වූ අතර ඉතිරි, එහෙනම් ඉතිරි වෙන්නේ කොච්චරද? ඉතිරි ප්‍රමාණය එහෙනම් කාලයි 4 1. 4 3ක් සහභාගී වුණානේ. 4 1ක් ළමයි පිරිසක් මෙම් ප්‍රදර්ශන නැරඹීමට සහභාගී නොවිය. පාසලේ සිටින මුළු ළමයි ගාන හොයන්න නම් සහභාගී නොවූ ගාන 432යි. ඒ 432 ගුණ කරනවා. ඒ කියන්නේ කාලයිනේ මුළු ගාන හොයන්න. ඒ වගේ 4 ගුණයක්. කාලයවා 4ක්. 4 වරක් 2 8යි. 4 වරක් 3 12 2 ඉතුරුයි 1ක්. 4 වරක් 4 16 1යි 17යි. ඔක්කොම 1728ක් සහභාගී වෙලා තියෙනවා. සෝරි, සහභාගී වෙලා නෙමෙයි මුළු ළමයි ගාන පුතේ, ඔක්කොම ගාන මුළු ළමයි ගාන 1728යි පාසලේ ඉන්නේ. සහභාගී වුණේ 4 3යි. 4 1ක් නේ සහභාගී නොවිච්ච ගාන අපි ගුණ කරලා ගත්තේ 4. 15 වෙනි ප්‍රශ්නේ,
මේ රූප දෙක එකතු වුණාම එන රූපේ නිහාන. එතකොට මුල් රූපය ඇවිල්ලා එයාගේ උඩින් ආපහු මෙහෙම කතරයක් වදිනවා, වෙනසක් වෙන්නේ නැහැ, පේන්නේ ඒ රූපෙම තමයි. ඒ කියන්නේ පිළිතුර එන්නේ දෙක. ඊළඟට යකඩ යන්න සංකේත වලින් ලියලා තිනවා ය ක ද. කඩේ යන්න ලිවි හැකි ආකාරය, කඩේ කිව්වොත් ක ඩ එන්නේ මෙහෙම ඉතලයක් එක්ක ඉර, ය කිව්වම ඔය විදිහට තියෙන්නේ සංකේත පෙළ ගස්සලා තුන්වෙනි පිළිතුර. ඊළඟට අංක 17 රූපවාහිනී යන්ත්‍රයක මිල රුපියල් 17,500යි. මේ සඳහා රුපියල් 2,500ක වට්ටම් මුදලක් ලබා දෙයි. වට්ටමක් කියන්නේ පුතේ මිල අඩු කිරීමක්. එතකොට ඉන්පසු ඉතිරි මුදල සමානව මාස 12න් පියවීමට යෝජනා කර ඇත. සල්ලි ගෙවලා ගන්න මේක. ඒ කියන්නේ ගෙවීමේ පදනමට එකපාර නෙමෙයි. දහත් දස් පන්සීයයින මේක සම්පූර්ණ වටිනාකම. මේකෙන් 2,500ක වට්ටමක් හම්බ වෙනවා. ඩිස්කවුන්ට් කියලා කියන්නේ පුතේ. ඒතර වට්ටම අඩු වුණාට පස්සේ 5.5 7 2 5 15,000යි වටිනාකම එන්නේ. මේක තමයි මාස 12න් ගෙවන්න ඕනේ. ඒතකොට මාස 12න් ගෙවන්න ඕන නම් මේක 12න් බෙදලා අපි මාසෙකට ගෙවන්න ඕන ප්‍රමාණය හොයා ගන්න ඕනේ. 15ට 12ව තියෙන්නේ එකයි. ඉතුරු ඉන්නේ තව 3ක්. එතකොට මෙතෙන්ට 3 දැම්මම් පුතේ 30ක් හැදෙනවා. 30ට තියෙනවා 12ව 2ක්. 24යි 12ව 2ක්. ඉතුරුයි 6ක්. එතකොට මෙතෙන්ට 6 දැම්මම 60ක් එනවා. 60ට 12ව 5යි. ගාන්ට බෙදුණා ඉතුරු නැහැ. එහෙනම් අවසාන බිඳුවට 12ව බිඳුවයි. ඒ කියන්නේ එක වාරිකයක එක මාසයක ගෙවන්න ඕනේ රුපියල් 1,250ක මුදලක්. 18 වෙනි ප්‍රශ්නේ. සහල් කිලෝග්‍රෑම් 2ක් 420යි. සීනි කිලෝග්‍රෑම් 5ක් රුපියල් 625යි. මෙම වෙළඳ සැලෙන් හාල් කිලෝග්‍රෑම් 1ක් හා සීනි ග්‍රෑම් 500ක් මිලට ගැනීමට අවශ්‍ය මුදල. කිලෝ 2ක් නෙමේ තියෙන්නේ. අපි හොයාගම් පුතේ මේක පහෙන් බෙදලා. ඒ පහෙන් බෙදන්නේ ග්‍රෑම් 500ක හොයලා. මෙතන තියෙනවා ග්‍රෑම් 505ක්, ග්‍රෑම් 2500ක්. 500ක හොයලා දෙකෙන් ගුණ කරා නම් කිලෝවේ මිල එනවා. එතකොට මේක පහෙන් බෙදලා මට පුළුවන් පහක අපි හොයනවා කිලෝ සෝරි ග්‍රෑම් 500ක මිල හොයනවා. 4ට පහේව නැහැ. 42ට කෙලින්ම පහේව තියෙන පුතේ 8ක්. 42ට පහේව 8යි, 5 වරක් 8 40යි, ඉතුරුයි 2ක්. ඒ 2 දැම්මම මෙතන බිඳුවත් එක 20යි. 20ට පහේව 4යි. 7 ඕනේ නැහැ. 7 බෙදුවත් එන්නේ ආපහු බිඳු දෙකමනේ. ඊළඟට දැන් තාම නැහැ. මේ ආවේ ග්‍රෑම් 500ක මිලනේ. මේ වගේ දෙගුණයක් නේ හාල් කිලෝවක් කියන්නේ. 2 වරක් 4 8යි, 2 වරක් 8 16යි, 168යි. මේ හාල් කිලෝවක ගාන හොයාගත්ත 168යි කියලා. ඊළඟට අහනවා සීනි ග්‍රෑම් 500ක මිල. සීනි කිලෝ 5ක් නෙමේ තියෙන්නේ. සීනි කිලෝ 5ක් තියෙන්නේ. කිලෝ 5ක් කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් 5000යි. ග්‍රෑම් 500ව 10ක් මේ තියෙන්නේ. 10 ගුණයක්. එනම් මේ තියෙන්නේ 10 ගුණයක මිල. අපි 1 ගුණයක් 10 ගුණයක මිල දන්නවනේ. 1 ගුණයක් හොයන්න 10ෙන් බෙදන්න. එතකොට 625 කියන එක 10ෙන් බෙදනකොට පුතේ 10ෙන් බෙදනකොට ලේසි වැඩක් තියෙනවා. අපි 10ෙන් ගුණ කරනකොට අගට බිඳුවක් දානවනේ. 10ෙන් බෙදනකොට කරන්නේ අග බිඳුව කපනවා. දැන් මෙතන 625 තියෙනවනේ, අග බිඳුවක් නැහැනේ කපන්න. ඒ නිසා අපි කරන්නේ බිඳු නැත්තම් අග තියෙන දශම තිත ගේනවා මෙහාට. දැන් මෙතන තියෙන්නේ රුපියල් 7. 7 තිත අපි එකක් මෙහාට පන්නනවා. එතකොට 10ෙන් බෙදෙනවා. දෙකක් මෙහාට පැන්නුවොත් 100ෙන් බෙදෙනවා. එනිසා 10ෙන් බෙදෙනවා කියන එක හරි ලේසි. එතකොට 625 10ෙන් බෙදුවම එන්නේ පුතේ 62යි 7 50යි. ඔන්න එතකොට අපිට යන මුළු වියදම 7 50යි 8යි 2යි 10ෙන් බිඳුව ඉතුරුයි 1ක්. 6යි 6යි 12යි 1යි 13ෙන් 3 ඉතුරුයි 1ක්. 1යි 1යි 2යි. රුපියල් 230යි 750යි. තුන්වෙනි පිළිතුර. පුතේ මෙතන මේ තව එකක් මං කාට කියලා දෙන්නා. 117යි 7.2 කියලා හිතමුකෝ. දැන් මේක 10ෙන් බෙදුවම කීයද එන්නේ? වැඩේ අල්ල ගන්න. එතකොට එන්නේ එකක් මෙහාට පන්නනවා. තිත මෙතෙන්ට ගන්නවා. ඒ කියන්නේ 11යි 7
හැත්තෑවයි. එකොළහයි සත හැත්තෑ. මන් තව එකක් ඒ වගේ එකක් බලමු. එකසිය පනහා. ඊ සත බිින්දු දෙක. මේක දහයෙන් බෙදුවම කිය දෙන්නේ. මෙහාට එකක් දානවා තිතක්. එතකොට රුපියල් පහළවයි සත බිින්දු දෙකයි. දශම තිත එකක් මෙහාට පන්නන. නැත සත තිත එකක් මෙහාට පන්නනවා. රයිට්. දහයෙන් බෙදෙනවා. සීයෙන් බෙදුවොත් දෙකක් පන්නනවා මෙහාට. දහයෙන් බෙදුවොත් තුනක් මෙහාට පන්නනවා. ඊළඟට 19. විනෝද චාරිකාවක් යෑමට එකයිකුගෙන් රුපියල් 725 බැගින් 26 දෙනෙකුගෙන් එකතු කළ අතර ඉන් 8500ක් කුලී බස් රථය සඳහා වෙන් කළ පසු ඉතිරි මුදල කීයද? මුලින්ම 26 දෙනෙක්ගෙන් රුපියල් 725 ගාණ එකතු කරනවා. 26 දෙනෙකුගෙන් ගුණ කරලා බලනවා කීයක් සල්ලි එකතු වෙනවද කියලා. 6 වරක් 5 30 බිඳුවයි ඉතුරුයි 3ක්. 6 වරක් 2 12යි 3යි 15න් 5 ඉතුරුයි 1ක්. 6 වරක් 7 42යි 42 1යි 43යි 4350ක් වෙනවා. ඊට පස්සේ පුතේ අපි දැන් 6න් ගුණ කරලා ඉවරයි. ඊළඟට බිඳුවක් දාලා එක ස්ථානයේ වහලා 10 ස්ථානයේ තියෙන දෙකේ ඉලක්කමෙන් ගුණ කරන්න හදන්නේ. දෙවරක් 5 10න් බිඳුවයි ඉතුරුයි 1ක්. ඉතුරුයි 1ක්. දෙවරක් 2 4යි 1යි 5යි. දෙවරක් 7 14යි. එතකොට මුළු ගාණ එනවා බිඳුවයි 5යි 3යි 5යි 8යි 4යි 4යි 8යි 1යි. මුළු ගාණ එනවා 18850. මේ 18850ෙන් 8500ක් බස් එකට දුන්නා නම් ඉතුරු වෙන ගාණ තමයි අපෙන් අහන්නේ. චාරිකාව යන්න බිඳුවයි පහෙන් බිඳුවක් පහෙන් බිඳුවක් 5යි 8න් 5ක් 3යි 8න් 8ක් බිඳුවයි 1යි. ඉතුරු වෙන්නේ රුපියල් 10350යි. තුන්වෙනි පිළිතුර. 20 වෙනි ප්‍රශ්නය. රුපියලකට ටොෆී 3 බැගින් මිලට ගත් මුදලාලි කෙනෙකු එක ටොපියක් රුපියල බැගින් අලෙවි කරන ලදී. රුපියලකට 3ක් ගත්තට 1ක් විකුණනවා රුපියලකට. එතකොට රුපියල් 3ක් හම්බෙනවා 3න් විකුණනවා. මේ 3 ගන්න යන්නේ රුපියලයි විකුණලා 3ක් හම්බෙනවා. එතකොට අහනවා මුදලාලි රුපියල් 100ක ටොෆි ගත්තොත් අපි 100ක ටොෆි ගත්තොත් රුපියලකට 3යිනේ ඒ කියන්නේ රුපියල් 100ට ටොෆි කීයක් හම්බෙනවද? 300ක් හම්බෙනවා. එතකොට ඔහු ලැබූ ලාභය කොච්චරද කියලා අහනවා මේ ටික විකුණලා. පුතේ ටොෆි 300ක් අරගන්නේ රුපියල් 100ක් දීලා. විකුණන්නේ රුපියල ගන්න එක රුපියල් 300ක් හම්බෙනවා. 100ක් දීලා අරගෙන රුපියල් 300ක් හොයනවා නම් 100ක් තමයි යාගේ වියදම. ආදායම 300යි. අඩු කරාම එයාටම හම්බෙනවා රුපියල් 200ක්. ඒකට අපි කියනවා ලාභය කියලා. රුපියල් 200ක ලාභයක් තියෙනවා. ප්‍රශ්න අංක 21. කොඩයක් මිලටගෙන මුදලාල් රුපියල් 500 නෝට්ටුවක්ද? මුදලාලට 500කුයි 100 නෝට්ටු පහක්. ඒ කියන්නේ තව 500කුයි 20 නෝට්ටු එකක්. 20යි. එතකොට ලබා දුන් පසු මුදලාලි ඉතිරි වශයෙන් රුපියල් 50 නෝට්ටුවක් ලබා දුන්නේ කොඩේ විකුණුම් මිල කීයද? මුලින්ම අපි මුදලාලට දුන්න රුපියල් 1020ක්. 1020න් එයා අපිට ආපහු රුපියල් 50ක් ඉතුරු දුන්නා. එතකොට බලමු වියදම බිඳුවෙන් බිඳුවක් බිඳුවයි දෙකෙන් පහක් බෑ හැපැත්තෙන් ගිනව 12යි 12න් පහක් 7යි. එතකොට මේ 10 9 වෙනවනේ. 9 මෙතනට 970යි. එහෙනම් කුඩේ වටිනාකම රුපියල් 970යි. ඊළඟට අංක 22. එළදෙනුන් 8 දෙනෙකු එක තනකොළ ගෝණියක්. අපි හිතමුකෝ මම තියෙනවා තනකොළ ගෝණියක්. එළදෙනුන් 8 දෙනෙකු තනකොළ ගෝණියක් දින දෙකකදී කාදමනවා. ඒ කියන්නේ මේ ගෝණිය දවස් දෙකකදී 8 දෙනා කන්නේ. 8 දෙනා දවසකට කන්නේ කොච්චරයිද? 8 දෙනා දවසකට කන්නේ භාගයයි. මෙච්චරයි කන්නේ. දවස් දෙකක් කන්න ප්‍රමාණවත් මේක. එක තනකොළ ගෝණියක් එක් දිනකට ගවයින් කී දෙනෙකුට සෑහෙද? එක දවසකදී 8 දෙනක් කනව භාගයක්. එහෙනම් තව කී දිනට කන්න පුළුවන්? තව 8 දිනට කන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට ඔක්කොම 8යි 8යි 16 දිනකට කන්න පුළුවන්. එතකොට එනවා පිළිතුර 3. ඊළඟ එක මගේ අම්මාගේ වයස තව අවුරුදු 2කින් මගේ දැන් වයස මෙන් 3 ගුණයක්
වයසට සමාන වේ. මගේ දැන් වයස වගේ 3 ගුණයක්. තව අවුරුද්දකින් වෙන්නේ. එතකොට මගේ දැන් වයස අවුරුදු 13 නම් අම්මගේ දැන් වයස කීයද? මගේ දැන් 13යි නම් පුතේ 13 වගේ අම්මා 3 ගුණයක් වෙනවා. 3 3 9යි 3 1 3යි 39ක් වෙනවා අම්මා. මගේ වයස වගේ 3 ගුණයක් වෙනවා. එහෙම වෙන්නේ තව අවුරුදු 2කින්. 39 වෙන්නේ තව අවුරුදු 2කින්. නම් දැන් අම්මට ඊට වඩා දෙකක් අඩුයි. ඒ කියන්නේ අම්මගේ වයස අවුරුදු 37යි. පිළිතුර 3. ඊළඟට ඔරලෝසු මූණතක 9 පසුවේ විනාඩි 30යි. තත්පර 35 පෙන්වන විට විනාඩි කටුව හා තත්පර කටුව අතර ඇති කෝණය 9 පසුවේ මිනිත්තු 30යි. 6 ඉලක්කමනේ. 7 මෙන්න මේ දෙක ඕනේ. මිනිත්තු 30යි කිව්වම මිනිත්තු කටුව තියෙන්නේ මෙතන. තත්පර 35යි කිව්වම තත්පර කටුව තියෙන්නේ මෙතන. ඒ දෙක අතර කෝණය තියෙන චූටි එකක්. අපි එකට කියනවා සුළු කෝණයට වඩා අඩු කෝණයක් තියෙන්නේ. සෝරි සුළු කෝණ නෙමෙයි ඍජු කෝණ. සුළු කෝණ කියන වචනේ පාවිච්චි කරන්න බෑනේ පුතාලට. සුළු කෝණ මහා කෝණ කියන එක ඍජු කෝණය තියෙනවා. ඍජු කෝණයට වඩා අඩු කෝණය තියෙනවා. කට ඇරිලා නම් අපි කියනවා ඍජු කෝණයට වඩා වැඩි කෝණයක් කියලා. 25. රුපියල් 5 කාසි දුසිම් දෙකක වටිනාකම කී? දුසිමක් කියන්නේ 12යි. 5 කාසි දුසිමක්. 5ව 12ක්. 12 5 60යි. ඒ වගේව දෙකක්. දුසිම් දෙකක් කියන්නේ රුපියල් 60ව දෙකක්. රුපියල් 120ක් වෙනවා මුළු වටිනාකම. පිළිතුර 2. ඊළඟට කමලා පස්සරු 9යි 30ට පාඩම් කිරීම ආරම්භා. පැය දෙකක් පාඩම් කර පැයක කාලයක් රූපවාහිනී නරඹා නින්දර යන ලදී. කමලා නින්දර ගිය වේලාව සම්මත වේලාවෙන් දක්වන්න. පස්සරු 9යි 30ට පාඩම් කරන්න පටන් ගත්තේ. පැය දෙකක් පාඩම් කරනවා. 10යි 30 11යි 30. ඊළඟට පැයක් ටීවී බලනවලු. එතකොට 12යි 30 වෙනවා. 12යි 30ට තමයි නින්දර යන්නේ. 12යි 30 සම්මත ක්‍රමයෙන් දක්වලා තියෙන බිංදු 2යි 32යි 30. පිළිතුර එන්නේ එතකොට 2. ඊළඟට මෙම රූපයේ ඇති ඍජු කෝණ ගණන කීයද? ඍජු කෝණ 1යි 2යි 3යි 4යි 5යි 6යි. පිළිතුර 2. 28. කමල්ගේ උසින් 4න් 3ක් නිමල් උසය. අපි දාමු මේ ඉන්නේ කමල්ගේ උස කියලා. කමල්ගේ උස මෙච්චරයි. ඒක 4කට බෙදලා ඒකෙන් 3ක් උස වෙනවලු නිමල්. ඒතකොට නිමල් මෙතෙන්ට උසයි 3ක් වෙනකම්. කැලේ 3ක් වෙනකම්. ඊළඟට කියනවා නිමල්ගේ උසින් භාගයක් නාමල් උසයි. නිමල්ගේ උසින් භාගයක්. නිමල්ගේ උස කැලේ 3යිනේ. කැලේ 3න් භාගය කියන්නේ 1/2. එතකොට මෙතෙන්ට එනකම් උසයි කවුද? නාමල්. නාමල්ගේ උස සෙන්ටිමීටර 75 නම් නාමල්ගේ උස සෙන්ටිමීටර 75 නම් 75යි 100m. කමල්ගේ උස මෙයාගේ උස හොයන්න. දැන් මුලින්ම අපි දන්නවා මේ භාගයක්නේ නාමල් මේ නිමල්ගෙන්. එතකොට මෙතන 75යි නම් නිමල්ට එන්නේ කීයද? 75ව 2ක් 150යි. ඒ කියන්නේ මෙතෙන්ට එනකම් තියෙන්නේ සෙන්ටිමීටර 150යි. මේ ටික හොයන්න ඕනේ. අපි දන්නවා මේ කැලේ 3ක් තමයි පුතේ සෙන්ටිමීටර 150 කියලා කියන්නේ. එතකොට 150 කියන්නේ කෑලි 3ක් නම් එක කෑල්ලක් කියන්නේ 50යිනේ. 50යි 100යි 150යි 200යි. එතකොට කමල්ගේ උස එනවා සෙන්ටිමීටර 200ක්. මෙතන තියෙනවා සෙන්ටිමීටර 200 වෙනුවට මීටර 2 කියන පිළිතුර. පළවෙනි පිළිතුර. 29. එකතුව 50ට අඩු වීමටද වැඩිම අගයක් ලැබීමටද තෝරාගත යුතු සංඛ්‍යා ඇතුළත් පිළිතුර තෝරන්න. පිළිතුර එන්නේ 2. අනිත් ඒවාත් එකතු කරලා බලන්න පුතා. මේකේනවා 25යි 7යි 32යි 32යි 9යි 41යි 41යි 8යි 49. එකතුව 50ට වඩා අඩු වැඩි මගේ. ඉතින් 49 එන තියෙන 50ට වඩා අඩු වෙන්නත් ඕනේ. වැඩි මගේ එනවා. ඒතර 49 එන්නේ. අනිත් ඒවා ඊට වඩා වෙනස්. 30. ධාතු කැටයක් සිව්වරක් උඩ දමන විට, ඒ කියන්නේ හතර පාරක් නේ උඩ දමන විට දෙවරක් එකම අගයේද? දෙපාරක් වැටෙන්න පුළුවන්ලු එකම අගය. අනික් දෙපාරම එකිනෙකට වෙනස් අගයන්ද ලැබේ. ඒවා එකතුව වැඩිම අගයක් දැක්වෙන පිළිතුර තෝරන්න. ඒ කියන්නේ වැඩිම අගයක් ගන්න නම් ධාතු කැටේ 6යිනේ තියෙන්නේ. පළවෙනි වතාවල් දෙකේම 6 දෙකක් වැටෙනවා. ඒතර වැඩිම ගණක් ඉන්නේ. ඊට පස්සේ හැබැයි එකම 6 වැටෙන්න බෑ ආපහු. වෙනස් දෙකක් නේ වැටෙන්න ඕනේ. ඊළඟට වැටෙන්න පුළුවන් ලොකුම එක 5. ඊළඟට වැටෙන්න පුළුවන් ලොකුම එක 4. එතකොට මුළු එකතු වෙනවා 6යි 6යි 12යි 12යි 5යි 17යි 17යි 4යි
විසි එකක් එනවා එතකොට වැඩිම අගය ප්‍රශ්න අංක 31 ඉඳලා පුතේ පිළිතුරු ලියනේවා තියෙන්නේ පාඩ නොකල කොටස දශම සංඛ්‍යාවක් ලෙස ලියන්න කොටස් තියෙන්නේ පහක් පහක් කියන්නේ අපි දැන් මේක 10 කියලා බෙදාත් අපිට දශම කරන්න ලේසිනේ 10න් 1 2 3 4 5 6 7 8ක් පාඩ කරලා නැහැ 10න් 8ක් කියන්නේ දශම භාග නෙමෙයි කියන්නේ දශමනේ 0.8යි එන්නේ පිළිතුර දෙවනි ප්‍රශ්නය A H D නගර දෙකේ සිට සමාන දුරින් නගර දෙකක් ගොඩනගන ලදී. A සහ D නගර දෙක අතර සමාන දුරින් නගර දෙකක් හදලා තිනවා C සහ Q කියලා. ඒ දෙන්න අතර දුර 106යි කියලා දීලා තිනවා මුළු දුර 194යි කියලාත් දීලා තිනවා. A සිට සමාන දුරින් නැති නගරය C ලෙසත් D සිට එම දුරින් නැති නගරය Q ලෙසත්. මේ තියෙන මං අර Q එක A සිට C D සිට Q. ඒගොල්ලෝ එකෙන් මෙයාගේ ඉඳලා මෙයාට තියෙන දුරයි මෙයාගේ ඉඳලා මෙයාට තියෙන දුරයි සමානයිලු. එතකොට C සිට D දක්වා දුර සොයන්න කියලා කියන එක කියන්නේ මෙතන ඉඳලා මේ කෙරවලට දුර හොයන්න. මුලින්ම අපි මුළු දිග තියෙනවා 194ක්. ඒකෙන් අඩු කරමු මැද්දේ දිග 106ක්. එතකොට දෙපැත්තේ මුළු එකතු වෙනවා. 106ක් අඩු කරමු. 4න් 6ක් බෑ. එහා පැත්තෙන් ගන්නවා 14යි. 14න් 6ක් අඩු කරාම 8යි. එතකොට මෙයා 9 නෙමෙයි තියෙන්නේ 8. 8 දැම්මා එකින් එකක් 0.88 88 කියන්නේ මේ දෙපැත්තනේ 88 මේ දෙපැත්ත නම් එක පැත්තක් එන්නේ 88 න් භාගේ කීයද 88 දෙකෙන් බෙදුවම එන්නේ 44යි 44යි රයිට් අහනවා C සිට D දක්වා දුර කොහොම C වල ඉඳලා මෙතෙන්ට Q වලට 106යි එතන ඉඳලා තව 44ක් තියෙන දතර මුළු දිග ගන්න නම් 106කට මේ 44 එකතු කරන්න ඕනේ 106 එකතු කිරීම 44 එතකොට තමයි පිළිතුරු එන්නේ 6 4 10 බින්දුව ඉතුරු එක 4 1 5 1 150යි පිළිතුරු එන්නේ කිලෝමීටර 150යි ඊළඟ ප්‍රශ්නය ඒකටමයි සම්බන්ධ වෙලා තියෙන්නේ A සිට Q දක්වා දුම්රියෙන් ගොස් නැවත දුම්රියෙන්ම එන අයෙක්ට A වල ඉඳලා Q වලට ගිහිල්ලා ආපහු එනවලු දුම්රියෙන් එන අයෙක්ට කිලෝමීටර 1කට රුපියල් 3ක මුදලක් අය කරන ප්‍රවේශ පත්‍ර නිකුත් කරන දුම්රියක ගමන් කිරීමට සිදු විය ඊතකොට දැන් මෙතන ඉඳලා මෙතෙන්ට යන්න කිලෝමීටර කීයද 150යි දැන් මෙතන ඉඳලා මෙතන තිබෙත් 150යි නා මෙතන ඉඳලා මෙතන තියෙන්නේත් 150යි යන්නයි එන්නයි කිලෝමීටර 150ව දෙකක් කිලෝමීටර 300ක් තියෙනවා ටිකට් එක වෙන්නේ ප්‍රවේශ පත්‍රයක මිල දුම්රියේ කිලෝමීටරට රුපියල් 3යි ඒතර කිලෝමීටර 300ක් යනවා කියන්නේ කිලෝමීටරයකට රුපියල් 3ක් යනවා නම් 3 වරක් 0.0යි 0.0යි 3 වරක් 3 9යි එහෙනම් වියදම වෙන්නේ රුපියල් 900යි මම මේ පුතාලාට පැහැදිලිව කිව්වා මේකට පිළිතුරු ලියපු පුතාලාට තමයි මම මේ පිළිතුරු සාකච්ඡාව කරගෙන යන්නේ කියලා. එතකොට සමහරවිට මම නැවත මේ ප්‍රශ්න මුලින් ඉඳන් කියවීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි අලුතෙන්ම කවුරු හරි කෙනෙක් බැලුවොත් එහෙම ඒගොල්ලන්ට චුට්ටක් අපහසු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මම කියන්නේ යෝජනා කරන්නේ පුතා පත්‍රයේ තියෙන ප්‍රශ්න පත්‍රයට අනිවාර්යෙන් පිළිතුරු ලියලා මේකට සම්බන්ධ එතකොට තමයි ඔයාලට වැඩි දැනුමක් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එනිසා හැමෝම මෙහෙම කරන්න පුතේ මොකද ශිෂ්‍යත්ව විභාගයට දැන් ඉඳන් ඔයා හොඳට වැටි කරගෙන ගියොත් ඔයාට අනාගතයේදී පහසුවෙන් වැටි කරගන්න පුළුවන් අවසානයේදී ගොඩාක් මහන්සි වෙන්න අවශ්‍යතාවයක් නැහැ. පස්සරු 5යි 30ට පමණ මාගේ සෙවණැල්ල මාගේ දකුණු අත පැත්තට වැටි තිබුණු වේලාවක මාගේ වම් අත දික්කල විට එය යොමු වී තිබෙන දිශාව. හවස 5යි 30ටනේ 5යි 30ට පුතේ දිසා සටහනේ අපි හවසට ඉර තියෙන්නේ කොහෙද බස්නාහිර. හෙවණැලි වැටෙන්නේ නැගිනහිර පැත්තට. මාගේ සෙවණැල්ල මගේ දකුණු අත පැත්තට වැටි තිබුණු වෙලාවක. මගේ දකුණු අත පැත්තටනේ කොහොමත් හවසට හෙවණැල්ල වැටෙන්නේ දැන් උතුර බලාගෙන හිටියොත් නේද බලාගෙන ඉන්න දිශාව එතකොට උතුර. එතකොට මගේ වම් අත දික්කල විට යොමු වී තිබෙන දිශාව තමයි ඉර තියෙන පැත්ත. දකුණු පැත්තට හෙවණැල්ල වැටෙනවා ඉර තියෙන පැත්ත තමයි එතකොට පිළිතුර එන්නේ. බස්නාහිර මම උතුර බලාගෙන ඉන්නේ ඒකයි හිම වැටෙන්නේ. හෙවණැල්ල හෝ ඉර හෝ වෙනස් වෙන්නේ නැහැ. ඒ ඒ වෙලාවට අපි තමයි වෙනස් වෙන්නේ. අපි අනුව තමයි ගණිත ගැටලු ඉදිරිපත් කරන්නේ. අපිට වමට හින්න පුළුවන්, දකුණු අත පැත්තට හෙවණැල්ල වැටෙන්න ඉන්න පුළුවන්, පිටුපසට වැටෙන්න ඉන්න පුළුවන්, ඉදිරියට වැටෙන්න ඉන්න පුළුවන් නේද?
මැජික් මල්ලට අත තබන සෑම අවස්ථාවකම එම මොහොතේ මැජික් මල්ලේ ඇති බෝල ගණන දෙගුණයක් වේ. මැජික් මල්ලේ මුලින් ඇති බෝල ගණන තුනකි. මෙහි බෝල 96ක් වීමට මැජික් මල්ලට කීවරක් අත තැබිය යුතුද? තුනයි තියෙන්නේ මුලින්. අත තිබ්බ ගමන් ඩබල් වෙනවා. ඒ කියන්නේ 6 වෙනවා. ආයි අත තිබ්බ ගමන් ඩබල් වෙනවා. 6 12 වෙනවා. 12 24 වෙනවා. 24 48 වෙනවා. 48 ඩබල් 96 වෙනවා. කී පාරක් අත තියෙනවද? පළවෙනි පාර අත තියන්නේ නැහැ. පළවෙනි පාර බෝල තුනක් තියෙනවා. අත තියන්නේ මෙතන ඉඳන්. 1 පාරයි 2යි 3යි 4යි 5යි. 5 වතාවක්. කී වරක් අත තැබිය යුතුද? 5 වාරයක්. ඊළඟට පෝලිමක මට ඉදිරියෙන් 13ක්ද මට පිටුපසින් 29ක් 29 දෙනෙක්ද සිටිති. මට ඉස්සරහා 13යි පිටිපස්සෙන් 29යි මමත් පෝලිමේ ඉන්නවා නේද? මගේ ඉදිරියෙන් 13යි පිටිපස්සෙන් 29යි මාවත් ගන්නෙපේ. එතකොට ඔක්කොම පෝලිමේ ඉන්න ගාන මුලින්ම හොයාගෙන ඉන්න ඕනේ උත්තරේට කලින්. 9 1යි 10යි 10යි 3යි 13න් 3 ඉතුරුයි එකක්. 2 1 3 1 4 43ක් පෝලිමේ ඉන්න ඔක්කොම. මගේ අහලුවා පෝලිමේ හරි මැද සිටිනම් ඔහු සිටින්නේ පෝලිමේ කිවිනේද? දැන් 43 දෙනෙක් ඉන්න පෝලිමේ මැද්ද හොයන්න නම් පුතේ 43ට එකක් එකතු කරලා දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මැද්ද එනවා. ඔත්තේ සංඛ්‍යාවකට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවම මැද්ද එනවා. 43 1 44 44 දෙකෙන් බෙදුවම එන්නේ කීයද? 22. එහෙනම් මගේ යාළුවා සිටින්නේ පෝලිමේ 22 වෙනියාට. 37 වෙනි ප්‍රශ්නය සහ 38 තියෙන සංඛ්‍යා රටා. ඒකේ රටාව පුතේ එන්නේ මෙයාව ගුණ කරනවා එම සංඛ්‍යාවෙන්ම. 1 1 1යි. ඊට පස්සේ මේක එකතු කරනවා. 1ට 4ක් එකතු කරාම 5 එනවා. 5 හැදුනේ එහෙමයි. එතකොට මෙයාව අපි මෙතනත් මේ 6 6ෙන්ම ගුණ කරන්න ඕනේ. 6 වරක් 6 36යි. ඒකට මේ 5 එකතු කරන්න ඕනේ. 36යි 5යි එකතු කරාම 41 ලැබෙනවා. මෙතනත් අපි එහෙම කරනවා. 5 5ෙන් ගුණ කරාම 25යි. 5 ගුණ කිරීම 5. 25යි. 25ට මේ 10 එකතු කරාම එනවා උත්තරේ 35. ඊළඟ එකේ රටාව හැදෙන්නේ 4 ගුණ කරනවා 3ෙන්. ඒ කියන්නේ මේ දෙන්න ගුණ කරනවා. 4 වරක් 3 12යි. නැවත මේ 3 එකතු කරනවා. 12යි 3යි එකතු කරාම 15යි. මේ දෙන්න ගුණ කරනවා. 5 වරක් 4 20යි. නැවත මේ 4 එකතු කරනවා. 20යි 4යි 24යි. මේ දෙන්න 6 වරක් 3 18යි. ආයි මේ 3 එකතු කරනවා. 18යි 3යි එකතු කරාම 21යි. 39. 9989ට 189ක් එකතු කර 725ක් අඩු කරන්න. මුලින්ම එකතු කරව 9යි 9යි 8යි 9යිට 1යි 8යි 9යි. 9යි 9යි 18ෙන් 8 ඉතුරුයි එකක්. 8යි 8යි 16 1යි 17ෙන් 7 ඉතුරුයි එකක්. 9 1යි 10 1යි 11ෙන් 1 ඉතුරුයි එකක්. 9 1යි 10. 10178ෙන් 725ක් අඩු කරනවා. 8ෙන් 5ක් 3යි 7ෙන් 2ක් 5යි 1ෙන් 7ක් බෑ මේ පැත්තෙන් ගන්නවා. 11යි 11ෙන් 7ක් 4යි. එතකොට මෙයා 10 නෙමේ සම්පූර්ණ සංඛ්‍යාව 9 බවට පත් වෙනවා. 9453යි පිළිතුර. අවසාන ප්‍රශ්නය අංක 40 පුතේ. මෙය සෑම පැත්තක්ම සමාන වන ලෙස නිර්මාණය කරන ලද්දකි. එතකොට ඒ කියන්නේ මෙතන 6යි නම් 6ව 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 6 ඒව 7ක්. 6 වරක් 7 ඔක්කොම සෙන්ටිමීටර 42ක් තියෙනවා කියලා තමයි කියන්නේ. මෙය කම්බි වලින් නිර්මාණය කර ඇති අතර මෙම කම්බි දිග හැර පාද තුනම සමාන ත්‍රිකෝණ දෙකක්. ඒ කියන්නේ පාද තුන සමාන ත්‍රිකෝණ දෙකක් කියන්නේ ඔක්කොම පාද 6ක් වෙනවා. සමාන පාද 6ක්. එම ත්‍රිකෝණයක එක පාදයක දිග
පාද 6ක්නේ ඔක්කොම ඉන්නේ. එතකොට මේ කෙලින්ම 42 බෙදීම 6 ගන්න. 3ෙන් බෙදලා ආපහු 2ෙන් ආපහු 3ෙන් බෙදන්න ඕනේ නැහැ. කෙලින්ම 6ෙන් බෙදනවා. 42ට 6 ඒවා 7ක් තියෙනවා. එතකොට එක පාදයක දිග වෙනවා සෙන්ටිමීටර 7ක්. රයිට්. එතකොට අපි කතා කළේ පුතේ අනුමාන ප්‍රශ්න පත්‍රය 4 ශ්‍රේණියට අදාළ නොවැම්බර් මාසේ 25 වෙනිදා උදේ 8ට YouTube හරහා සාකච්ඡා කරනවා කියපු ප්‍රශ්න පත්‍රය. ඉදිරියේදී ඒ කියන්නේ දැන් හෙට අනිද්දා හෙට පොය දවස සහ කොහොමත් ඉදිරියට අපේ ප්‍රශ්න පත්‍රයක් නැහැ. සඳුදා ඉඳලා මේ කලාපයේ ඉතුරු ප්‍රශ්න පත්‍ර ටික දවසට අදාළ ප්‍රශ්න 10 ප්‍රශ්න ටික අපි සාකච්ඡා කරනවා. එහෙනම් ඒ ප්‍රශ්න පත්‍ර වලටත් පිළිතුරු සපයලා අපි නැවත සඳුදා ඉඳලා හමු වෙමු.